ඔබ සැමට වාසනාවන්ත සුබ දවසක් වේවා ජීවමාන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල ඉතාමත් සුන්දර දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අද දවසෙත් ශුද්ධ බයිබලයේ ගීතාවලිය 34 වන පරිච්ඡේදයේ 8 වන පදය ඔබගේ ආශිර්වාද වචනය වන්නට යනවා ඒ ඔබගේ පාදයට පහනක් ඔබගේ මාවතට එළියක් වන්නට යනවා ස්වාමින් යහපත් බව රස බලා දැනගනිමු උන්වහන්සේ කෙරෙහි විශ්වාස කරන මිනිසයා ආශිර්වාද ලද්දේය හල්ලෙලූයා උන්වහන්සේව රස බලා දැනගනිමු අපි උන්වහන්සේව රස බලලා දැනගන්න කියනවා මොකද අපිට උන්වහන්සේව හොයන්න හොයන්න උන්වහන්සේගේ වචනය කතා කරන්න කතා කරන්න ඉතාම රසවත් බවත් යහපත් බවත් දැනෙන්න යනවා ඔබේ ජීවිතයේ දෙවියන් වහන්සේ කරපු දේවල් ගැන ඔබ කතා බහ කරනකොට ඒවා රසවත් ලෙස එදියා බලනකොට ඔබ ඉතාම ආශිර්වාදලත් මිනිසෙක් කියලා ඔබට දැනේ ඔබ උන්වහන්සේ කෙරෙහි තබලා තියෙන අධික විශ්වාසය නිසා අද දවසේ මට මෙන්න මේ දේ උන්වහන්සේ කරයි උන්වහන්සේ හරි යහපත් උන්වහන්සේ මගේ දවස අද අලංකාර කරන්නට යනවා අද දවසේ මට මෙන්න මේ ස්ථානයේ මේ වගේ දෙයක් තියෙනවා ස්වාමිනී ඔයා මට උදව් කරන්න මේ ආකාරයෙන් ඔබ උන්වහන්සේව රස බලලා දැනගන්න අවස්ථාවල් කොච්චර ඔබේ ජීවිතේ තියෙනවද ඒ යහපත් බව යහපත් දෙවියන් වහන්සේගේ ක්‍රියාවන් ඔබ විශ්වාසයෙන් යුතු උන්වහන්සේව අල්ලගෙන අද දවස ගැන ඔබ රස බලා දැනගන්න ස්වාමීන් වහන්සේ ඔබ ආශිර්වාද කරන්ට යනවා එරෙස උන්වහන්සේ විශ්වාස කරන මිනිසයා ආශිර්වාද ලද්දෙක් බව අද දවසේ වචනේ කතා කරනවා ඇත්තෙන් උන්වහන්සේ රසවත් අපේ ජීවිතේ හැල හැපී මැද ප්‍රීතිය උන්වහන්සේ තියලා තියෙනවා අපට වාතාවරණය ඊටාම දුක්මුසු උනත් අපේ ඇතුළාන්තේ ඊටාමත් වේදනාකාරී උනත් අපි කඳුළු සලන වාතාවරණයක සිටියත් උන්වහන්සේගේ අතින් ගිලිහෙන්නට උන්වහන්සේ කොහෙත්ම අපට දෙන්නේ නැහැ ඊළඟ පියවර ඊළඟ පියවර ඊළඟට එන්නා වූ පියවර මේ පියවරෙන් පියවර කොහොම හරි උන්වහන්සේ අපිට උන්වහන්සේගේ ආශිර්වාද එකතු කරනවා ඒ අධික කරුණාව නිසා උන්වහන්සේ අපිව අනුග්‍රහයෙන් පුරවනවා අපිට අනුකම්පා කරනවා සමහර තැන්වල අපි අතින් වැරදි වුණාම අපි දැන හෝ නොදැන කරන්නා වූ යම් ක්‍රියාවල් නිසා ස්වාමීන් වහන්සේ අපිට සමාව දෙනවා හරිම රසවත් උන්වහන්සේව රස බලා දැනගන්න කෙනෙක් කවදාවත් උන්වහන්සේව අතහැරලා යන්නේ නැහැ. ආමෙන්. හාලෙලූයා. විශ්වාස කරන්න. අද දවසේ යමක් වෙන්න යනවා. උන්වහන්සේව රහපත් බව රස බලා දැනගනියු. ක්‍රියාවෙන් උන්වහන්සේව අනුගමනය කරන්න. උන්වහන්සේව සොයන්න. වචනයත් එක්ක ජීවත් වෙන්න. හැල හැපි මැද ප්‍රීති සිතින් යුතුව උන්වහන්සේව වැළඳ ගන්න. ඔබේ ජීවිතයේ කිසි විටක අඩුපාඩුවක් වෙන්න යන්නේ නැහැ. ආමෙන් ප්‍රේමවන්ත දෙවි පියාණනි අද දවසේ ඔබ වහන්සේ රසවත් බව යහපත් බව ඊතහාම අනර්ගව දැනගන්ට දැකගන්ට ඔබේ දරුවන්ට උපකාර කළ මැනව යේසුස් වහන්සේගේම නාමයෙන් ආමෙන් ඔබට ඊතාමත් අලංකාර වාසනාවන්ත සුබම සුබ දවසක් වේවා ඔබ සැමට ජේසු පීඨයි